මං කලින් වීඩියෝ එකේ කතා කරා කටාර් ටීම් එක ෆුට්බෝල් ටීම් එක ගොඩනගපු ආකාරය ගැන. ඉතාමත්ම විශාල මුදලක් වියදම් කරලා නිශ්චිත වැඩපිළිවෙලක් ඇතුව නමුත් ලොකු මුදලක් වියදම් කරලානේ ඔක්කරේ. දැන් මේ සල්ලි නැති සෙනගාලේ කොහොමද තමන්ගේ ෆුට්බෝල් ටීම් එක ගොඩනගා ගත්තේ කියන එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔගොල්ලන්ට මතක නම් 2002 වර්ල්ඩ් කප් එක සෙනගාලය අපි දන්නවා පළවෙනි තරගයේදී ප්‍රංශය පරාජයට පත් කරලා ඔවුන් ඇත්තටම ක්වාටර් ෆයිනල්ස් දක්වා ගමන් කරලා තුර්කියට අවාසනාවන්ත විදිහට පරාජයට පත් වුණා. ඊට පස්සේ සෙනගාල් ටීම් එක කාලයක් අන්තරස්දාන වෙලා තිබ්බා ලෝක මට්ටමේ. මොකද එකට ප්‍රධාන හේතුවක් වුණේ සෙනගාල් කණ්ඩායම අර 2002 ජෙනරේෂන් එක ඒගොල්ලන්ට මිස් වුණා. ඒගොල්ලන්ට ඒක කැපිටලයිස් කරගන්න බැරි වුණා සාර්ථක විදිහට ලොකු දීර්ඝ කාලයක් පවතින කණ්ඩායමක් ගොඩනගා ගන්න. එක හේතුවක් තමයි ඇත්තටම ඒගොල්ලන්ට සල්ලිනේ. අප්‍රිකාවේ තියෙන දුප්පත්ම රටවල් වලින් එකක්, හැබැයි දේශපාලන වශයෙන් ස්ථාවර රටක්. ඊට පස්සේ 2012 විතර ඉඳලා ඒගොල්ලෝ අලුතෙන් පටන් ගන්නවා තරුණ කණ්ඩායමක් ගොඩනගන්න. ඇත්තම 2012 ඔලිම්පික් තරගාවලිය වගේ ඉඳලා පටන් අරගෙන ඒ කාලේ අවුරුදු 23න් 50 ක්‍රීඩකයෝ, දැන් ඔය ප්‍රසිද්ධ ක්‍රීඩකයා සාදියෝ මානේ, එතනින් ගියාම ඉදිරිසාගේ, එතකොට ගෝල් රකින් නමෙන්ඩි, ඒ වගේ විවිධාකාර කලිදු කුලබාලි, ඒ වගේ විවිධාකාර ප්ලේයර්ස්ලා අර තරුණ කණ්ඩායමක් විදිහට ගොඩනගාගෙන ආවේ. ඒ වගේම තමයි අලියු සිසේ ඒගොල්ලන්ගේ පුහුණුකරු 2012 ඇසිස්ටන්ට් කෝච් විදිහට තමයි හිටියේ. අලිදු සිසේ කියන්නේ 2002 කාලේ අප්‍රිකානු කුසලානේ, 2009 වල මුල් කාලේ අප්‍රිකානු කුසලානේ අවසාන මහා තරගයේදී පෙනල්ටික මිස් කරගත්තු කැප්ටන්. ඉතින් දැන් එයා කෝච් විදිහට අවුරුදු 8-7ක් විතර ප්‍රධාන පුහුණුකරු විදිහට කණ්ඩායම ගොඩනගාගෙන යනවා. සෙනගාලය කියන්නේ ඉතාමත්ම දුප්පත් රටක්. ඒගොල්ලන්ගේ ලීග් එක ඉතාමත්ම දුප්පත් තත්වයක තියෙන. ඒගොල්ලන්ගේ ඩොමෙස්ටික් ලීග් එක, ඒගොල්ලන්ගේ කියන්නේ ස්වදේශීය වශයෙන් තරගාවලිය බොහොම දුප්පත් තත්වයක තියෙන. ක්‍රීඩාංගන නැහැ, යටිතල පහසුකම් නැහැ, ඒ මුකුත් නැහැ. ඉතින් ඒගොල්ලෝ කරේ කෙලින්ම තරුණ කණ්ඩායමක් හදාගෙන එතනින් ජාතික කණ්ඩායමක් ගොඩනගාගත්ත එක. ඊට පස්සේ ඒගොල්ලන්ගේ හොඳ ප්ලේයර්ස්ලා ක්ලබ්ස් වලට සෙල්ලම් කරන්න ගිහිල්ලා චෙල්සී, එතකොට ඒ වගේ ක්ලබ්ස් වලට සෙල්ලම් කරලා ඒ එක්ස්පෝෂර් එකත් අරගෙන මේ වෙනකොට ඒගොල්ලන්ට ලීග් එක ඇච්චර සාර්ථක නැති වුණාට ඒගොල්ලන්ට හොඳ කණ්ඩායමක් ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක මේ දිගටම අරගෙන ගියොත් අඩුම තරමේ තරුණ කණ්ඩායමක් දිගටම ගොඩනගාගෙන ගියොත් අඩුම තරමේ ඒගොල්ලන්ට ජාතික මට්ටමේ, ජාත්‍යන්තර මට්ටමේ තැනක ඉන්න පුළුවන්කම තියෙනවා.